ඔබ නිවන් දකින්න වෙන්නේ නැද්ද? නිවන් දකින්නවා කියන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම කස්සද. හොඳට මතකයි. අඳුරෙහි අස්ලම විදිලට දුරදී විදිලිය පහැ වැරදෙනවා වරදී. අන්ධකාරයේ අස්ලෝමයකට ඊතලයක් අස්ලෝමයක් කියන එක දන්නවද? අස්සයක කියන ලොම් ගහ ඈතක ගහලා මේ මෙහේ හරි ඉඳලා තියෙනවා දැන් ඊතලෙක. කරවලේ අකුණක් ගහන වෙලාවට කියන්න ඕනේ. ඒ නෑ ඒ ගේම් එක. අකුණක් ගහන වෙලාවට එකපාරට ආලෝකයක් එනවනේ. අන්නේ ආලෝකයේ වෙලාවට කියන්න ඕනේ තියෙනවා. ඔන්න වගේ තමයි මනුසත්ත්වයක් ලැබලා නිවන් දකින්නවා කියන කාරණා. ලේසි දර කියපු වැඩි ඊතලේ ඕනේ නෑ තුවක් වද පුළුවන් දෙකක් අකුණ ගහන වෙලාවට තියන්න ඕනේ. එහෙනම් පොඩි පොඩි ශරීරයක් එහෙට මෙහෙට වඳු මොකද වෙන්නේ? අකුණක් ගහනවා කියන්නේ කොච්චර දියන් තුන්දේ එළිය අකුණක් ගහුවා තප්පරයක් දෙනවද? එහෙම එන ඊට අඩු කාලෙකදී දෙන්න දෙන්නේ තියන්න මේ පොඩක් වැඩදෙනවද මොකද වෙන්නේ? එනම් නිවන නිවන කියලා කියන්නේ ඔන්නෝ මේක අපේ ගෙදර. මොකද හැමෝම ආතයි නිවන කරගෙන ආව නිසා දැනගන්න බැරිද මේක කරගන්න කොච්චර අමාරුද කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නේ ඔය තිර මානසිකත්වයේ. ඔය මානසිකත්වය වැටුනොත් පල්ලෙකට කවදාක්වත් නිවන කියන එක කරගන්න බැහැ. ඒකෙන් මේ හැමදෙයක්ම මතක් කරගන්න. ඉතින් ඔබට පරිපෝධ ඇති වෙන්න තියෙන්නේ. ඔබ නිවනට ආපු කෙනෙක් නිසා ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ කියන්නේ. අනිත් වෙනතට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දුන් කවර එක සුගතියට යනවා. ඒක නට ප්‍රශ්නයක් නැහැ මේක ඉතින් පව කරන්න. ගොඩක් පීක් කරගත්තොත් හොඳයි. පව කරන එකේ ප්‍රශ්නයක් නැහැ. මේ සුගතියට යන ඉන්න එක. තව නිවනට යන ඉතින් ඉන්න කෙනාට මේක ඉතින් පව කරන එක ප්‍රශ්නයක් කියලා ඉන්නේ. හැංගිලා පව් කරන එක ගැන මොකද ඉන්නේ? දැන් ලෝකේ යා හොඳ නමක් දිනාගෙන ඉන්න ඕන මිනිස්සුෙකුට නම් දෙන්නේ නැද? එලි පිට පව් කරන්න හොඳ නැහැ. හැංගිලා පව් කරන්න කමක් නැහැ ඒක නේද? ඔබ හැංගිලා හැංගිලා පව් කරොත් හරියද? හරියන්නේ. කෙනෙක් ඉන්නවා මේ විදිහට ඒ කෙනා අතින් පයින් පව් කරන්නේ නැහැ. ඒක වචනයෙන් පව් කරන්නේත් නැහැ. දැන් ඔයා හිතින්නම් ඇති වෙන්න බයින දොස් කියනවා. අමතර අයට හිතේ බලයකුත් තියෙනවා. මේ බලය පාවිච්චි කරලා මිනිස්සු මරණ ඔක්කොමත් කරනවා. දැන් ඔයා බොහොම සිල්වත් මනුස්සෙන්ද පේරෙන්නේ? ඔබට පුළුවන් නේද? බෑ. ඒකෙන් දෙන්නේ කියන්නේ ඔබට කිසිම තැනකින් මිදෙන්න බෑ. මොකක් ඕනන්ද? නිවන ඕන. එච්චරයි දින්. මේකේ තියෙන බලයකම තේරුම් ගන්න ඕනේ. ඔබ හිතාගෙන ඉන්නේ මේ දහම අවබෝධ කරගන්න එක තමයි අමාරුම දේ. මං කියන්නේ ධර්ම අවබෝධ කරගන්න එක තමයි ලේසි උදේ. ඉතල ශනේ පිටන්න. ශනේ හදාගන්න එක තමයි පින්වදිනේ අමාරුම කරදර. මොකද අකුණ වැදුනා නම් ඊතලෙ රිලීස් වුණා නම් පින්වදිනේ ආයි අකුණක් ඕනේ නැහැ නේ දෙක කියලා වදින්න. අකුණ ඕන වෙන්නේ කොයි වෙලාවද? ඒ කියනවා අකුණ එළිය ඕන වෙන්නේ කොයි වෙලාවද? මේ ඊතලෙ රිලීස් කරන්න මේ අර එම් එක ගන්න මෙතනින් රිලීස් කරනවා. ඔන්න ඔය ටික කරගන්න විතරයි අපුණ ඕනේ. ඊට පස්සේ පින්දින ඉතල යනවා. එන හොඳට මතක තියාගන්න මේ ෂණය හදාගන්න එක තමයි අමාරුම. ඒකයි මෙච්චර දේවල් ඔබට කියන්නේ. ඔය හැමදාම ඉතලට ඇටයන් තාම කියනවා අපිට කවු කරන්න එපා කියනවා. අපි හරි ඉතින් මම පෞකාරය වගේ ඉන්නේ කියලා හිමි ඉඳලා ඇති. නෑ මේ කියන්නේ බයිකු කඩන්න එපා, හොරගන් මිනි මරන්න එපා, ඒව නෙමෙයි මේ. මේ ඔව ඇලර්ට් කරනවා. ඔබ හැමදෙයක්ම සූදානම් කරනවා පිටුතුනි මේ යුද්ධෙට. මේ යුද්ධේ ඇතුළ ශක්තිමත් වෙනවා. පිටුතුනි ඇතුළේ පුළුවන් තරම් පින කෙරෙන්න ඕනේ. තව පුළුවන් තරම් අඩු වෙනවා. එහෙම පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය සාකච්ඡා කරලා ජීවත් වෙන්න. කාටද ආර්ය මෛත්‍රිය කරන්න ඕනේ? මිතුරටයි? ඈ? එයාට කියන්නේ මිතුරටයි? ඈ? කාටද? මිතුරටයි නේද? එන කාරණා.
එද මිතුරටයි හතුරටයි මේ කරන්නේ. එද හතුරෙක් ඉන්නවනම් ඔබ ආර්ය මෛත්‍රී කරන්න කලින් වැටෙන්න. ගොඩක් තව ටිකක් බල ටිකක් හිමහලා යහපත් මිනිස්සෙක් වෙන උත්සාහ කරන්න. ඔබට හතුරෙක් ඉන්නවනම් හතුරෙකුට ඔබ ඇති හතුරෙක් විදියට. තව ඔබගේ හිතේ ඉන්නවනම් තව හතුරෙක් වෙනුනේ. ඔබ නිවන් දකින්න තියා තාමනේ. හරිනම් මේ අර ආරාමේ මේ අතුරට ඉන්නවා සුදුසු නැහැ. ඔබට හතුරෙක් ඉන්නවා. එහෙනම් අපි ඔබට හවදාකක් කියන්නේ මිතුරන්ට හතුරන්න දෙගොල්ලන්ටම මෙත්වදන් කියන. අපි කවදාකක් කියන්නේ රදාගෙන යන වාහනේ මිතුරු හතුරු ඔක්කොටම මෙත්වදව කියන. රදාගෙන යන හතුරු වෙන ගැදෙන්නේ. තථාගතයන් වහන්සේට හතුරුකම් කරපු අය ඉන්නේ නැති. තථාගතයන් වහන්සේට හතුරු වෙතිය. එහෙනම් තථාගතයන් වහන්සේ මෙත්වදන් කියමු. හතුරන්ටයි මිතුරන්ටයි කියන්නේ. එහෙම එකක් නැහැ. මේ ආරෙන්නේ නේ මේ විතරේ පුද්ගලයන්ට මෙත් වැඩිම කොහොමද නැහැ. මෙයාරෙන්නේ ජරාගින්න මිදෙන්න නම් මක් වෙනවද නේද? ඔබ ජරාවෙන් මිදෙන්න කියලාද කියන්නේ ජරාගින්නෙන් මිදෙන්න. ජරාගින්නේ නේද? ජරාවෙන් ජරාගින්න කියන්නේ දෙකක්. නේද? ජරාගින්නේ ජරාවෙන් මිදෙත්වා කියලා කියන වැඩක් නැහැ මේ. මොළයේ මිදෙන්න බෑ කියන්නේ. බුදුහාමුදුරුවෝ මිදෙන්න බෑ. ජරාවෙන් කියන එක. නමුත් ජරාගින්නෙන් මිදෙන්න පුළුවන්. වාක්‍යද? අරියත් පල්ලේට පත්. එනම් ඔය හැම වෙලේ ආර්ය මෛත්‍රී පුරාගම තියෙන තංගෙන් තනිකර මොකක් කරන්න කියලා? අරිහත් වෙන්න කියලා. මෙලෙසුන්ට මේ අරිහත් ඵලයේ ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මේ හිත්වලට මේ දුසරේදී යන හිත්වලට අවිද්‍යා දුෂ්ණා සාගතව මහා පීඩාවට පත් වෙන හිත්වලට තංගෙන් ඒ අවිද්‍යා දුෂ්ණා නිරුද්ධ වීමෙන් ලබන නිර්වාණය තමයි මේ අදිස්ථාන. ආර්ය මෛත්‍රී පුරාවටම දින නිර්වාණය. ආර්ය මෛත්‍රී කියලා කියන්නේ ආර්යයන්ට තියෙන කාරණාවක්. ආර්ය මෛත්‍රී කියලා කියන්නේ බෞද්ධයන්ගේ මෛත්‍රී ක්‍රමය. ඒක බ්‍රාහ්මණ මෛත්‍රී ක්‍රමයට වඩා වෙනස්. ඒකද ඉතින් එහෙනම් ඔබ මේ ඇලර්ට් කරනවා මේ මේව සම්බන්ධව පුළුවන් තරම් පරිස්සමින් ඉන්න. ඉදිරියේදී පවා අපි මෙතනේ විවිධ විවිධ දේවල් එන්න පුළුවන්. මේ කාලේ හොඳ කාලයක් නිවන් දැකේ. කොහොමද හිතේ? ඔබට මේ දේවල් වල තියෙන අසාරත්වයේ මතු පිටින් හරි පේනවනේ තියෙන්නේ. ඔය මතු පිට පේන අසාරත්වය දැකලා ඉවර දෙන්නේ නැහැ. නමුත් මෙතන නිවනට යොමු වෙන්නේ මේ මතු පිට අසාරත්වය හොඳයි. ඔබ හොඳටම පේනවනේ මේ ලෙඩ දුක් කැදලේ හැදලා වෙනසෙන්ද වෙන දේ. දැන් කොරෝනා කියලා හදන එහෙම මතකද කොරෝනා කියලා කොරෝනා. ඔය මේදවසර වැඩිපුර ඒ වහන්නම් වෙන්නේ නැහැ. මේදවසර අහන්නම් වෙන්නේ රටේ තියෙන මොනවාරි දේශපාලනික වාතාවරණයක් නේ. නම් කොරෝනා කියලා ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒක ඉතිහාසෙට ගියා. ඒ කාලේ මෙන්න මේ ඉතර වඩහපයි හිටියත් මෙන්න ආයෙ පොය එන්නේ නැහැ. එහෙම වෙච්ච හිටියා. දැන් ඊයෝගෙන් 2004 තුමේ නාම නේද? හතරේ. සුනන් හතකද? 2004 ඇයි සුනන්? එහෙමද? ඉතින් එක එක කාලෙට නිකන් එක එක දේවල් එනවා. ඊට කලින් යුද්ධයක් තිබුණා. ඊට කලින් මේක ඒ කාලේ 2010 වෙනකන් තිබ්බා නේද? ඉතින් යුද්ධයක් තිබුණා. ඉතින් ඒ යුද්ධය ඉවර වුණාට පස්සේ ඔක්කොම හරි සතුටුනා නේද? යුද්ධය ඉවරයි දැන් අපිට සාමකාමීව සතුටින් ඉන්න පුළුවන් හේතු නැද්ද අද වගේ දවසක් උත් ඒ කියන්නේ. මේ අද කාලේ වගේ කාලයක් ඒක. ඒකද ඉන්නේ. මේව ඉවරයක් නැහැ. එහෙනම් ඔබ කවදාකවත් කිසිම දෙයක සුන්දරතාවයෙන් බලාපොරොත්තුෙන් ඉන්නේ නැහැ. ඒක මම මෝඩ වැඩ. ඔබ කරන්නේ මොකද්ද? මේලා මම කරන්නේ. මේලා. ඔබ මෙලා කොහේලා? මේ වෙලා. මේ වෙලාවේ ජීවිතයක් නැහැ දෙන්නේ. ඒකයි කියන්නේ ඔබ වාක්‍යයෙන් යුතුකම් කරන්නේ. බැරිලා ඉන්න ඕන එකක් කරන්න වාක්‍යයෙන් යුතුකම්. හැබැයි මේ වෙලාවේ කවදාද කිව්වොත් එහෙම යම නිවෙන්න දැන් ගියෝ දැන් නිවෙන්න ගියෝ පිරුණම් පාන්නත් ඕනේ. අද උස්සන්න කියන්නේ. ඕගෙන් ඒක නියම නේද ඔබ ඔබගෙන් අහලා බලන්න මේක හැමදෙස්සම
ඔබ එනවා හරි ආසාවෙන් බණහන් දෙනවා අපි මේ තේරුම් කරවන්න හදන්න පුළුවන් තරම් ඔබ හමත්‍ය දෙලක් කරන්නේ නෙමෙයි නමුත් ඔබට මේ ඔබ තේරුම් ගන්න දැන් මේ මෙතන ඇවිල්ලා ඉන්න හැමෝම මේ වෙලාවල එකපාරට අපි හිතමුකෝ දෙවි කෙනෙක් එනවා ඒ දෙවියන්ට පුළුවන් කියලා නිවන් තරයි යන්න අපි කියන හිතමුකෝ ඒ දෙවියන් පුළුවන් නම් නිවන් තරයි යන්න ඕන ආව ඇවිල්ලා ඉන්න කියනවා මේ මොහොතේ එකයි දෙකයි තුනයි කියනකොට නිවන්ට අරිහත්තරෝල පින්නුවක් පානවා හැබැයි මේ මොහොතේ පින්නුවක් පානවත් වෙනවා කැමතිය අදෝසන්නේ නෝත ඔබ කල්පනා කළ බං ඔබ ලැබෙන මං කියන්නේ මෙතන ඉන්න කාලක්වත් අඳුම් ගන්න මෙතන ලැබෙන හේතු තාම හිතේ ඉඳන් හැදිලා නැහැ නේද හැබැයි මේක ඒක ඒක මෙතන හේතු වෙලා තියෙන්නේ මේ තමයි දරුවා අනේ දරුවා එනි නිහිත කරන්නේ ඇයි ජනේ නුන්නේ එක ශරණයයි දෙන්නේ මේ ශරණය ඇතුළත හාගිය වෙන්න ඕනේ හාගිය වම වරියක් දෙනවා අනිත් එකම පිටුම් පාන තමයි ඇත්ත වගේ ඉවත් එහෙම ඔක්කොම ඒක තමයි හොඳට හල්මනා කළ බලන්න මේ ඔබ මේ ඔබ වාහනේ යන වාහනවල හැප්පෙනවා ඉතින් හැප්පිලා මේ අවසාන මුස්ම එන්නේ වැටෙන්නේ යන්නේ ඔබට ඒ වෙලාවට මතක් වෙන්නේ මොකද්ද කියලා ඔබ හිතනවා ගොරදුරට ඉව එකක් මතක් තියෙනවා. එන ඔබට මතක් වෙන විදිහ නිවනද කියලා මතක් කරලා බලන්න ඉතින් මම කියන්නේ. දීපු දානයක් මතක් වෙන්න පුළුවන්. අනේ දන් දෙන්නේ ගැන මතක් කරමු. ස්වාමීන් වහන්සේලා බින්ද පාති ගන්නවා මතක් වෙන්න පුළුවන්. අනේ අපි ආරාමයේ කියලා මතක් වෙන්න පුළුවන්. එනන්ත දරුවෝ කියලා මතක් වෙන්න පුළුවන්. ඉඳකරන් දේ මොනවද පිළි කියලා මතක් වෙන්න පුළුවන්. දීපු දාන මතක් වුණා සාමුදු පිටපත් ගන්න මතක් වුණොත් මේ ආරාමයේ ගැන මොනවා හරි මතක් වුණොත් දිවි ලෝකේ රට ගිහිල්ලා ඉන්න පුළුවන්. දරුව මතක් වුණා තර දේපල මතක් වුණා තර කරපු ගියු දේ මතක් වුණොත් එහෙම අපංගට වෙන්නත් පුළුවන්. සතර පහ කියන මට්ටම. නම් වෙයිද මොකක් ගන්නත් කොහෙද ඉන්නේ තන? කොහෙද ඉන්නේ තන? තාම ඉන්නේ ඉන්නේ 31 ලෝක දාති. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබට බැරි වුණා 31 ලෝක දාත්වෙන් එළියට හිත තියන්න. හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔබට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉන්න ඕනේ යන්නේ එතනට. එහෙනම් ඔබ ඕන වෙලාවක සූදානම් ඉන්න ඕනේ කියන නිවන කරන්නේ. ඕන වෙලාවක ලැබ. ළමයට මොකද වෙන්නේ? කවුරු හරි ආව බලගෙන. අන්න එතන ඉන්න ඕනේ. ඒ කියන්නේ ළමයා කවුරුහරි බලා ගන්න දාන්න කියලා නේ. එහෙම නෙමෙයි නේ කියන්නේ. ඒක වැරදි විදියට ගන්න හොඳ නැහැ. නමුත් ඔබ නිවන අදිස්ථානයෙන් නම් ඉන්නේ දෙන්නේ නේ. මතක තියාගන්න එක ශ්‍රණයක් හම් වෙන ඔබට ඒක කරගන්න. මේ අන්ති මැරෙන අන්තිම මොහොතේදී නේද සමහර ඔබට යන්න පුළුවන් ලොකු තැනකට තල්ලු වෙනවා. ඔබ ධර්ම අවබෝධයෙන් ඉන්න කෙනෙක් නම්. හැබැයි ඒක වෙන්න නම් දෙවිතුනි මොකක් මුලට එන්න ඕනේ? නිවන කියන එක මුලට එන්න. ඒකට කලින් ආවොත් දෙන ඉඩම් කඩන්වත් ලියලා නැහැ. අනේ දරුවෝ මුන් රණ්ඩු වෙයි දන්නේ නැහැ කියලා. ඒක එතකොට ඉන්නේ මුස්ම ගියේ ඉවරයි. ඒක තාප්පරේ. ඒ තාප්පරේ ඔබට මතක් වෙනවා නේද? එහෙනම් හිතලා බලන්න තව කොච්චර ඉස්සරහට ඔබ එන්න ඕනේද කියලා. අන්නේ ඔබ ඉස්සරහට ගෙන්න ගන්න තමයි පින්වලු මේ කරන හැම දෙයක්ම කරන්නේ මේ කියන හැම එකක්ම කියන්නේ. ඔබ ලව පුළුවන් තරම් තින් කරවන්නේ. ඔබ මහ බුදුන් නිවර්ද මිනිස්සු ඒක යහන දෙයක් නෑ. ඒකයි මම කියන්නේ ඔබ තිනෙහි උපන්. එතන තිනෙහි පියාලා. ඔලෙත් ඉන්නේ.